හරලවයි අපන්ති පටන් ගමු. පොතේ ප්‍රකාශකයා සාකච්ඡාවේ ත්‍රිකෝණමිතිය කොටස. හරි. ත්‍රිකෝණමිතිය කොටස සාකච්ඡාවේදී. ත්‍රිකෝණමිතිය කියන්නේ ටිකක් දිග පාඩමක්. හරිද? දීර්ඝ පාඩමක්. ඒක කොහොමද මේ ප්‍රකාශකේ මුලින් යන්නේ? මුලින් කරන්නේ තියරි ප්‍රශ්න. හරිද? දැන් මේ පරිගණක දාලා දෙන්න කලින්ම තියරි ප්‍රශ්න. සංකීර්ණ ගැටලු මිශ්‍ර ගැටලු දාලා නැහැ. හරි. ඒකට මුලින් තියරි අමතක නමේ තියරි මතක් කරගන්න තමයි තියරි ගැටලුත් එක්ක කරන්නේ. දවස් දෙකක් තුනක් විතරම යන්නේ තියරි ගැටලු වලින් කණිකරම තියරි යන්නේ. ඒකට පේපර්ස් වලින් සම්පූර්ණ තියරි ටික කව වෙනවා ත්‍රිකෝණමිතිය. ඊට පස්සේ තමයි මිශ්‍ර ගැටලු වලට අමාරු ගැටලු වලට යන්නේ. අද කණිකරම තියන්නේ තියරි ගැටලු වලින්. ත්‍රිකෝණමිතිය පළවෙනි කොටසට අදාළ ගැටලු තියෙන්නේ. ත්‍රිකෝණමිතිය පළවෙනි කොටසට අදාළ තියරි ගැටලු අද දෙන්න හරි. ඒ කියන්නේ ලොකු අමාරුකමක් නැහැ ගණන් වල. හරිද? ලේසිමත් නැහැ. සම්පූර්ණයෙන්ම සාකච්ඡා වෙනවා තියරි බිඳුවේ ඉඳන්. හරිද? මුල ඉඳන්ම තියරි ටික සාකච්ඡා වෙනවා පේපර් එකේ. පළවෙනි කොටසට අදාළ. පළවෙනි කොටසට අදාළ. ඉතින් අපි පේපර් එක කරමු. පැයකමාරක් දුන්නා කරන්න කියලා. හරි? දැන් බලන්න මම කරද්දී හරි වැරදි බලා ගන්න. ඊට අමතරව මොනවාරි ලියා ගන්න තියනවා නම් මොනවාරි ලියා ගන්න තියනවා නම් ඒකත් ලියා ගන්න හරිද පේපර් එක කරන අපරතුර. හරි? සම්පූර්ණ තියෙන එකක් කරගන්න පුළුවන්. ත්‍රිකෝණමිතිය පාඩමට අදාළ සම්පූර්ණ තියරි අපට කරගන්න පුළුවන්. හරිද? ත්‍රිකෝණමිතිය කියන්නේ චාර්ජ් ටික පාඩම සහ අපිට වෙලාව තියෙන අවශ්‍ය තරම් අවුරුදු අතර කාලය. ඒක නිසා අදිස්තියෙන් අදිස්තියෙන් කරන්නේ නැහැ. එමින් සැරේ හරිද? එක එක කොටස මේ විදිහට කරන්නේ. හරිද? පේපර් එක ගන්න. පේපර් එක ගන්න. පේපර් එක ගන්න. पेपर के रिकॉर्ड में जितने सामान्य पेपर्स खतरा करी पहाक करी या भी रिकॉर्ड में जितने इधर कराने में पांती सागर जाए उधर दे पेपर खतरा को पहाक कर या भी एक रिकॉर्ड में जितने कोटा सुमार तीन और कोटा सुमार डमा डाल दे अरे බලන්න පළවෙනි ප්‍රශ්න දැන් අපි කරගෙන යනවා. එතකොට පේපර් එකේ පළවෙනි ප්‍රශ්න ගන්න. පළවෙනි එක බලන්න. පළවෙනි ප්‍රශ්නේ tan 90 ධන තීටා 90 ධන තීටා. ඊට පස්සේ sin 180 ධන තීටා. ඊට පස්සේ sec 270 ධන තීටා. හරි? බෙදීම. cos 270 ඍණ තීටා cos 180 ඍණ තීටා cot 360 ඍණ තීටා සමානයි එක බව පෙන්වන්න දෙන්නේ සමානයි එක බව පෙන්වන්න දෙන්නේ හරිද එතන මේ ගානක් දැද්දී පාඩම මතක් වෙන්න ඕන ත්‍රිකෝණකයේ මුලින්ම ඉගෙන ගන්න කොටස ත්‍රිකෝණකයේ මුලින්ම ඉගෙන ගන්න කොටස ඒතර ලොකු කෝණ සුළු කරලා අගේ වල ක්‍රමයක් තියෙනවා ක්‍රම දෙකක් තියෙනවා එකක් 5 නිකල මේ ගුණාකාර ක්‍රමය. අනිත් එක 5 බෙදීම දෙකේ ඔක්ටේ ගුණාකාරය. හරිද? හොඳට මතක තියාගන්න නම් දෙක. එකක් 5 නිකල මේ ගුණාකාරය. 5 නිකල මේ ගුණාකාරය. අනිත් එක 5 බෙදීම දෙකේ ඔක්ටේ ගුණාකාරය. ඔක්ටේ ගුණාකාරය. මේ කොටස් දෙකේ ලොකු වෙනසක් තියෙනවා. 5 නිකල මේ ගුණාකාරය කොහමද? අතර නිකල කියන්නේ 1 2 3 වගේ සංඛ්‍යානේ. 1යි 5 2යි 5 3යි 5 නැත්නම් ඊළඟටෙන් ගත්තොත් ඍණ 5 ඍණ 2යි 5 උතර ලොකු කෝණයක් දුන්නම අපිට දැන් ඉතන 320 වගේ නැත්නම් 330 වගේ ලොකු කෝණයක් දුන්නම අපි අගේ හොයන්න දන්නේ අපි දන්නේ සාමාන්‍යයෙන් අගේ හොයන්න බිඳුව 30 45 60 90 එකපාරට කියන්න පුළුවන් අපිට එකපාරට කියන්න පුළුවන් මෙන්න මේ කෝණ පහේ අගයන් විතරයි විතරටි ලොකු කෝණයක් දුන්නොත් අගේ කියන්න බෑ අපිට එකපාරට. ඒක නිසා මෙන්න මේ විදියට සුළු කරලා ගන්නවා හරිද? සුළු කරලා ගන්නවා. එකක් 5 නිකල මේ ගුණාකාරය. දැන් උදාහරණයක් විදියට 330 වගේ ගත්තොත් අපිට පුළුවන් මේක ලියන්න 5 නිකල මේ ගුණාකාර ක්‍රමය ලියනවා නම් එතකොට ලියන්න පුළුවන් 360 විණ 30 කියලා. 360 විණ 30 කියලා ලියලා සුළු ටික සුළු කරන්න පුළුවන්. දැන් 360 කියන්නේ 180 2යි 5නේ. 2යි 5. තර මේක 5 නිකල මේ ගුණාකාර ක්‍රමය ලිව්වොත් ඔය විදියට.
5 ඉතිවල දෙක ඔක්ටේ ගුණාකාර කරනවා කොහොමද? ඔක්ටේ සංඛ්‍යා ගන්නවානේ 1 3 5 ඕවනේ. එතකොට 1යි 5 බෙදීම දෙක. 3යි 5 බෙදීම දෙක. 5යි 5 බෙදීම දෙක. ඍණ ගැත්තෙන් ලිව්වොත් ඍණ 5 බෙදීම දෙක. ඍණ 3යි 5 බෙදීම දෙක. ඔය වගේ. එතකොට 330 කියන එක 5 බෙදීම දෙකේ ඔක්ටේ ගුණාකාරයක ලිව්වොත් කොහොමද එන්නේ? එතකොට 5 බෙදීම දෙකේ 90 ඔක්ටේ ගුණාකාරය ළඟම 270 අංශක 360 කොටස් හතරකට බෙදුවම මේක කියන පළවෙනි උපපාදය මේක දෙක මේක තුන මේක හතර ඊයේ ටික සියල්ල මතක් වෙනවා හරිද ඒක නිසා අවශ්‍ය දේවල් දිනනවා ලියා ගන්න. එතකොට මේක පළවෙනි උපපාදය මේක දෙවෙනි උපපාදය මේක තුන මේක හතර. එතකොට යම්සි කෝණයක් පළවෙනි උපපාදයේ තිබ්බොත් හරිද පළවෙනි උපපාදයේ තිබ්බොත් එතකොට ත්‍රිකෝණමිතික අනුපාත වලින් sin cos tan ඔය කියන තුනේ අභියක් ගත්තම දැන් පළවෙනි උපපාදයේ sin ගත්තම ධනයි cos ගත්තත් ධනයි tan ගත්තත් ධනයි. එනේ පළවෙනි උපපාදයේ තුල සියල්ලම ධන වෙනවා. පළවෙනි උපපාදයේ තුල සියල්ලම ධන වෙනවා. හරිද? පළවෙනි එක තුල සියල්ලම ධන වෙනවා. හරි. දෙවෙනි උපපාදයේ තුල ධන වෙන්නේ දෙවෙනි උපපාදයේ කෝණයක sin ගත්තොත් ධනයි. ඉතුරු ඒවා ඔක්කොම ඍණයි. හරි. තුන්වෙනි උපපාදයේ තුල tan විතරයි ධන වෙන්නේ. හතරවෙනි උපපාදයේ තුල cos විතරයි ධන වෙන්නේ. අනිත් ඒවා ඍණයි. ඒතර sin ගේ තව කෙනෙක් ඉන්නවද? cos. ඒතර sin හැදෙන විදිහ තමයි cos එක හැදෙන්නේ. cos හැදෙන විදිහ තමයි sin හැදෙන්නේ. tan හැදෙන විදිහට cot හැදෙන්නේ. ඒතර sin ධනන් කොහේ යයි? cos එකත් මොකද වෙන්නේ? ධනයි. tan ධනන් කොහේ යයි? cot ධනයි ඒ තුල. cos ධනන් කොහේ යයි? sec ධනයි ඒ තුල. හරිද? ඒ නිසා අපි මූලික වශයෙන් කතා කරන්නේ මේ තුන් දෙනා ගැන විතරයි. මූලික වශයෙන් කතා කරන්නේ අපි මේ තුන් දෙනා ගැන විතරයි. sin cos tan විතරයි. ඒතර ඉතුරු ඒවා එතනින් කතා කරන්න පුළුවන්. ඒතර මේ වගේ දැන් ලොකු කෝණයක් ලියාගත්තම දෙකට කඩලා දැන් sin 330 දෙකට කඩලා ලියාගත්තම 360 වෙන 30 කියලා. ඒතර බලන්න වෘත්තපාදයේ මොකක්ද කියලා. ඒතර වෘත්තපාදයේ බලද්දි මෙතනින් පටන් ගන්න. බිංදුව එතන. එතනට ගියාම 90යි තමයි 90යි. එතනට ගියාම 180යි. 270යි 360යි. අ 330යි. ඒ කියන්නේ මේ අතරමැද නවතිනවා. වෘත්තපාදයේ මොකද්ද? 4. ඒතර බලන්න අතරේ වෘත්තපාදයේ sin ධනයිද? නැහැනේ. sin ඍණයි. cos විතරයි ධන වෙන්නේ. ඒක බලපු ගමන් මේ 360යි කරා තුනු කෝණයේ අනුපාතය ගත්තා sin 30යි. ඒතර උත්තරේ ඍණ භාගය. ඔය විදිහට තමයි පයි ඉන්න මේ ගුණාකාර ඕනම එකක් සුළු කරන්න ඕනම එකක් සුළු කරන්න ඔය විදිහට. ඒතර පයි බෙදීම දෙකේ ඔක්ටේ ගුණාකාරවලදී මෙතනින් පොඩි වෙනසක් වෙනවා. පොඩි වෙනසක් වෙනවා. එකක් බලා ගන්න. sin. ඒතර 330 ලිව්වම 270 ධන 60 විදිහට. ඒතර ඒ වෘත්තපාදයේ 330 නම් හතරවනේ. ඒතර හතර වෙනි එකේ sin වලම ඍණයි. ඒක බලපුව ගමන් 270 වයින් කරා. දැන් ලියන්නේ sin නෙමෙයි මාරු වෙනවා. sin නෝ ලියන්නේ cos 60 cos 60 භාගය. මේ උත්තරේ එන්න ඕන sin 330 ගුවම එකම උත්තරේ එන්න ඕන. ඒතර මෙතනදී මොකද වෙන්නේ? sin මාරු වෙනවා cos වලට. මේ 5 බෙදීම දෙකේ ඔක්ටේ ගුණාකාරවලදී වෙන දෙයක් ඒක. 5 බෙදීම දෙකේ ඔක්ටේ ගුණාකාරවලදී මොකද වෙන්නේ? sin තිබ්බොත් ඒක cos වෙනවා. cos තිබ්බොත් ඒක sin වෙනවා. ඊවාස tan තිබ්බොත් cot වෙනවා. cot තිබ්බොත් tan වෙනවා. sec තිබ්බොත් cos එක බවට හරිනවා. cos තිබ්බොත් sec වෙනවා. හරිද? ඒතර 5 බෙදීම දෙකේ ඔක්ටේ ගුණාකාර වුණා. මෙන්න මේ පරිවර්තනය වෙනවා. හරිද? ඔය පරිවර්තනය වෙනවා. කොහොමද මතක තියා ගන්න ඕන? අපි යමු ගානට. අවශ්‍ය දේවල් තියෙනවා නම් ලියා ගන්න. අවශ්‍ය දේවල් තියෙනවා නම් ලියා ගන්න. හරිද? නෝට් වල ඇති ඉතින් ඕවා මතක් කරගෙන විතරයි මම කරන්නේ. මුලින් නම් කියලා දෙන්නේ නැහැ. ඔය ටික මතක් කරගෙන විතරයි කරන්නේ. මේ ගණන් හදනකොට ටික මතක හිටියි.
Tan rupiah 3 ගුණ කරනවා. දැන් බලන්න මෙතන. tan 90 ගන්න තීටා. tan 90 ගන්න තීටා. ඉතින් බලන්න 90 කියන්නේ pi කියන මේ ගුණාකාරයත් pi විදිහට උත්තේ ගුණාකාරයක්. pi කියනක මම එකට දැනෙන්නේ 180 කියලා කියන්නම්. pi බෙදීම දෙක කියන්නේ 90 නේ. ඉතින් 90 උත්තේ ගුණාකාරයනේ. 90 කියන්නේ 90 එකක්. ඉතින් මොනවත් කවන්නේ වෘත්තපාදය බලන්න. වෘත්තපාදය ගලුවම මෙතන බිඳුවයි 90 කියන්නේ මෙතන ධන තීටනේ තව පොඩ්ඩක් යනවා ඉතින් වෘත්තපාදයේ දෙක දෙවෙනි වෘත්තපාදයේ tan 0 ලකුණ දෙවෙනි වෘත්තපාදයේ tan 0 ලකුණ දෙවෙනි එකේ ධනෙන්නේ sin විතරයි tan විනා ඒක බලමු මම 90 වයින් කරා 90 යොත් ඒ ගුණාකාරයක් නිසා tan නෝ ලියන්න බද්ද කොටන ඔතන මෙතන 30 කෝණය වගේ මෙතන 30 වගේ මෙතන 30 තීටා කොට තීටා කොට තීටා හරිද කොට් තීටායි ඊට පස්සේ sin 180 ධන තීටා sin 180 ධන තීටා ඒ කියන්නේ 180 වේ නිකල මේ ගුණාකාරයක් 180 ඒවා එකක් නේ 90 ඒවා ගත්තොත් දෙකක් ඒතර 90 ඔත්තේ ගුණාකාර නෙමෙයි 90 දෙකක් කියන්නේ ඉරට්ටේ ගුණාකාරයක් නේ අපි එකතන තියෙන 90 ඔත්තේ ගුණාකාරයක් ඒතර 180 වේ නිකල මේ ගුණාකාරය වෘත්තපාදයේ බැලුවා 180 කියන්නේ මෙතන ධන තීන කියන්නේ තව ටිකක් යනවා වෘත්තපාදයේ 3 තුන්වෙනි එකේ sin 1 ලකුණ මොකද වෙන්නේ tan විතරයි ධන වෙන්නේ දැන් විනායි ඒක බලමු 180 වයින් කරා තීට කෝණ අනුපාතය ගත්තා sin මාරු වෙන්නේ නැහැ මාරු වෙන්නේ pi බෙදීම දෙකේ ඔත්තේ ගුණාකාර වල විතරයි මාරු වෙන්නේ pi බෙදීම දෙකේ ඔත්තේ ගුණාකාර වලදී විතරයි හරිද pi බෙදීම දෙකේ ඔත්තේ ගුණාකාර වලදී විතරයි මාරු වෙන්නේ එතනදි මාරු වෙන්නේ නැහැ 270 ධන තීටා වෘත්තපාදයේ බැලුවම 270 ධන තීට කියන්නේ වෘත්තපාදයේ 4 බලන්න 4 වෙනි එකේ cos 9යි ඔතන sec කියන්නේ cos කේ කෙනාව තමයි එහෙනම් sec උත් 9යි ඒතර sec 9යි පිටවෙන්නේ නැහැ එතකොට 270 කියන්නේ 90 වතුනා ඒ කියන්නේ 90 ඔක්තේ ගුණාකාරය 270 වයින් වුණා sec වෙනකොට මොකද වෙන්නේ cos theta යටි cos 270 ඍණ theta 270 ඍණ theta වෘත්තපාදය බලන්න 270 එතන ඍණ theta කියන්නේ අනිත් පැත්තට දැන් ධන නම් මේ පැත්තට ඍණ නම් මේ පැත්තට හරිද එතකොට මෙහෙට කරුණා ධන නිසා ඍණ නිසා අනිත් පැත්තට පොඩ්ඩක් ආවා එතන වෘත්තපාදයේ ඍණ වෘත්තපාදයේ 3 වෘත්තපාදයේ 3 තුන්වෙනි එකේ ධන වෙන ළමයි tan විතරයි tan විතරයි එතකොට cos ඍණයි 270 කියන්නේ 90 ඔක්තේ ගුණාකාරයක් 90 තුනක් නේ ඒක නිසා cos වෙනකොට මොකද්ද cos වෙනකොට එන්නේ sin cos වෙනකොට එන්නේ sin cos වෙනකොට එන්නේ sin ඊට පස්සේ cos 180 ඍණ තීටා cos 180 ඍණ තීටා බලන්න වෘත්තපාදය මොකද්ද කියලා වෘත්තපාදය 180යි මෙතනට ගියාම ඍණ තීටා කියන්නේ තව පොඩ්ඩක් අනිත් පැත්තට වෘත්තපාදය යනකොට මෙහෙම යන්නේ මෙතනින් පටන් ගන්න මෙතන බිඳුවයි මේ පැත්තට ගියොත් ධන මේ පැත්තට ගියොත් ඍණ ඒතර 180 කියන්නේ මේ පැත්තට යනනේ මෙතන ඍණ කියන්නේ අනිත් පැත්තට යනවා ඒතර වෘත්තපාදයේ දෙක දෙවෙනි එකේ cos එක කොල්ල ලකුණ දෙවෙනි එකේ ධන වෙන්නේ sin ඒතර sin එක නා තමයි cos එක ඒ කියන්නේ cos එකත් ධනයි 180 ඒ කියන්නේ 180 ගුණාකාරයක් නිසා මාරු වෙන්නේ නැහැ cos එකම තමයි cos එක තීටා cos එක තීටා එවසේ කොට 360 තීටා 360 ඍණ තීටා ඉතල බලන්න වෘත්තපාදය මොකද්ද කියලා වෘත්තපාදය 360 කියන්නේ තලිය රවුමක් නේ 90යි 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 මෙතන තමයි ඉන්නේ ඍණ තීටා කියන්නේ අනිත් පැත්තට පොඩ්ඩක් යනවා ඒ වෘත්තපාදය මොකද්ද 4 4 වෙනි එකේ කොට් වල ලකුණ 4 වෙනි එකේ ධන වෙන්නේ cos විතරයි කොට් ධන වෙන්නේ නැහැ කොට් ඍණයි ඒක 180 වේ ගුණාකාරයක් නිසා කොට්ම තමයි කොට් තීටා කොට් තීටා තන මොකද වෙන්නේ උඩ තියෙන කොට් තීටට යන තියෙන කොට් තීට කැපිලා යනවා උඩ තියෙන සයින් තීටට යන තියෙන සයින් තීට කැපිලා යනවා උඩ තියෙන කොසෙක් තීටට යන තියෙන කොසෙක් තීට කැපිලා යනවා එතන උත්තරේ එනවා ඍණයි ඍණයි ධනයි උඩින් එන්නේ ධන එක ඍණයි ඍණයි ධනයි යටින් එන්නේ ධන එක එතන උත්තරේ එනවා 1යි කියලා ඔබ තමයි පෙන්නන්න තියෙන උත්තරේ en el
Nih jadi karena pahak kita darah dingin, pahak kita darah dingin, maka kita berdegat nih koros, ekonomi dia nih koros, jadi kita berdegat deh. Hari minggu kuter gua lamain dah mata gaya, kayak ini ayah darah nih. Padlogan nih, kasih asuh itu nggak parah, anu nih waktu itu nggak parah, padlogan nih kuter gua. Hari, ini saat mana ayah darah dingin nih. Sampurna itu tiada kawaran lagi itu paper kerela tamai, amaru pas nanti mister kita nol dia ani, itu yang naya kaparan mister kita tak kaca kerana naya lama ya, kaparan kita tak kaca kerana sampurna itu tiada kawaran lagi itu paper kerela ini pas itu tamai, mister kita nol dia ani, hari mega ada kan, pun ada kan, lihat kan orang di mana lihat kan, kita kami ambil waktu guna kawaran di mana dewa, itu pas si murtu pada Nah, dewi gana hari ini utara apa yang cocok? Pinai kai kita, dewi gana pinai kai kita penan diye. Aduh utara, hari ini. Ini benar itu teriak di dalam mulai. Anita balang ini, Anita balang ini. Hari. Dewi kan ini kos. Anu gua tanah tita. Irpasi set rina tita. Irpasi kan ikasia suwe. Rina tita, dan ikasia suwe rina tita. Ada. Kasi sek tunsi hata rina tita. Sek tunsi hata rina tita. Sain ikasia suwe dana tita. Ini pasti kod anumwa rina tita. Samanai rina kebawa penang tita. Dato suruh karam, karam di nama nama. Anumwa yukte guna parai, ikasia suwe guna parai, palaguna. Menurut ini dia. Anuwa dana tita, kena anuwa yukte guna karya ini, balan anu kepala dia. Kita ini pada ngarang anuwa kian kian ini betan dah. Kita ala anuwa ini, dana tita kian kawal kodat kian. Mereka suruh kone kita salah kan ini.
දෙවැනි උත්පාදයේ තුල ධන වෙන්නේ sin විතරයි. cos sinai කියන්නේ. තොරින. තොර අනුභවයක් තිබුණ ආකාරයක් නිසා මොකද වෙන්නේ? cos sin වෙනවා. cos sin වෙනවා. තොර sin theta. අපි මෙතන අලුත් කොටස. මේක අලුත් කොටස. බලන්න ගන්න විදිය. තොර ඒකේ අනුභවයක් තිබුණ ආකාරයක්වත් නැත්තම් 180 නිකිල මේ ගුණාකාරයක්වත් නැහැ. නිකාම තියෙන්නේ. එතකොට sec θ කියලා බලන්න. sin θ සමානයි වෙන sin θ. tan වෙන θ සමානයි වෙන tan θ. ඊට පස්සේ cos වෙන θ සමානයි cos θ. බලන්න මෙන්න මේ තුන් දෙනා දිහා. මේ තුන් දෙනා දිහා බලන්න. sin වලින් මොකද මේ ඇතුලේ තියෙන ඍණ ලකුණක් නිකන් ඇතුලේ ඍණ ලකුණක් තිබ්බොත් ඒක එළියට ගන්න පුළුවන් මේ පැත්තේ තියෙන එළියට වෙන තියෙන්නේ එළියට ගන්න පුළුවන් බලන්න මෙතනදී tan වලුත් පුළුවන් tan වලුත් පුළුවන් එළියදී ඇතුලේ තියෙන ඍණ ලකුණ එළියට ගන්න පුළුවන් ඒක හොඳට මතක තියාගන්න sin වලින් සහ tan වලින් කෝණයක් ඇතුලේ ඍණක් තිබ්බොත් ඒ ඍණ ලකුණ එළියට ගන්න පුළුවන් කියන එක හොඳට මතක තියාගන්න නමුත් cos වලදී ඒක කරන්න බෑ cos වල ඍණ ලකුණ එළියට ගන්න බෑ කොහොමද එළියට ඇවිල්ලා නැහැනේ cos වල ඍණ කෝණයක් ගැන කෙලින්ම ධන කෝණයකට සමානයි ඒ උදාහරණයක් විදිහට cos ඍණ 30 කියන අගය cos 30ට කෙලින්ම සමානයි හරිද ඍණ ලකුණක් එළියට ගන්නේ ඒව නැහැ ඒතර sin වල ගත්තොත් sin ඍණ 30 කියන එක සමාන වෙන්නේ ඍණ එළියට ගත්තම ඍණ sin 30ට يعني ඍණ ලකුණ එළියට ගන්න පුළුවන් මේ දෙන්නගේ නිකන් මේ දෙන්න එක වගේ මෙයා වෙනස් තන මේ තුන් දෙනා ගැන විතරයි කතා කරන්නේ අපි. ඉතුරු තුන් දෙනා මේ තුන් දෙනාගෙන් ගන්න පුළුවන්. මම කොහොමද මුලින්ම sin ගේ එක්කෙනෙක් ඉන්නවා cos එක. එයා හැසිරෙන්නේ sin හැසිරෙන විදිහට. cos ගේ එක්කෙනෙක් ඉන්නවා sec. sec හැසිරෙන්නේ cos හැසිරෙන විදිහට. tan ගේ එක්කෙනෙක් ඉන්නවා cot. ඒතර cot හැසිරෙන්නේ tan හැසිරෙන විදිහට. හරිද? ඒ විදිහට හැසිරෙන්නේ. ඒතර මෙතන තියෙන්නේ sec. ඒ කියන්නේ cos ගේ කෙනා cos වල ඍණ කෝණයගේ ධන කෝණයගේ සමානයි. ඒතර sec ඍණ θ ලියන්න පුළුවන් sec θ කියලා. sec θ කියලා ලියන්න පුළුවන්. හරිද? මේ තුන ඉතාවල ගන්නද? මෙන්න මේ තුන ඉතාවල ඍණ ලකුණක් එළියට ගන්න පුළුවන් බෑ කියන එක ඉතාවල ගන්න හරිද? සරවකස් වල. ඊළඟට tan 180 ඍණ θ. වෘත්තපාදය බලන්න. බිංදුව මෙතන 180 කියන්නේ කෙලින්ම මෙතන. ඍණ θ කියන්නේ අනිත් පැත්තට පොඩ්ඩක් යනවා. තර වෘතපාදයේ දෙක දෙවෙනි වෘතපාදයේ tan වල ලකුණ ඍණයි එතකොට sin විතරයි ධන වෙන්නේ. තර ඍණයි 180 ගුණාකාරයයි කරා. එතකොට අනුපාතය වෙනස් වෙන්නේ 180 ගුණාකාරයක් නිසා tan θ. ඊට පස්සේ sec 360 ඍණ θ. sec 360 ඍණ θ. බලන්න වෘතපාදයේ මොකද්ද කියනවා. වෘතපාදය. එතකොට විතරේ පටන් ගත්තම 360 කියන්නේ සම්පූර්ණ වටයක් යනවා. ඍණ තීටා කියන්නේ අනිත් පැත්තට අඩු උක්ක්ක් යනවා. වෘත්තපාදයේ 4. 4 වෙනි එකේ ධන වෙන්නේ cos. cos කේ කෙනා වල සෙකුත් ධනයි. මා සෙක් කේ නම් ධනයි. ඒක ධනයි. 360 අයින් කරා. 180 ගුණාකාරය. 180 ගුණාකාරය නිසා අනුපාතයේ මාරු වෙන්නේ නැහැ. සෙක් තීටම තමයි. ඊට පස්සේ sin 180 ධන තීටා. බලන්න වෘත්තපාදයේ තේරි මනකට බිඳුවයි දැන් මේ අහු 180යි ධන තීටා කියන්නේ මේ පැත්තම තවඩියක් යනවා වෘත්තපාදයේ 3 තුන් වෙනි එකේ ධන වෙන්නේ tan විතරයි sin ඍණයි sin ඍණයි તો ඍණ 180 ගුණාකාරයක් නිසා මාරු වෙන්නේ නැහැ sin තීටම තමයි ඊට පස්සේ cot 90 ඍණ තීටා cot 90 ඍණ තීටා 90 ඍණ තීටා වෘත්තපාදයේ මොකද්ද අනුව අඩු වෙනවානේ කියන්නේ පළවෙනි උත්පාදයේ. ඒතර පළවෙනි එකේ ඕන එකක් ධනයි. ඕනම එකක් ධනයි. ඒතර 90 යොත්තේ ගුණාකාරය. 90 එකක් නේ. ඒක නිසා cot මොකද වෙන්නේ? tan වලට හැරෙනවා. tan θ. tan tan කැපෙනවා. sec ට sec කැපෙනවා. sin ට sin කැපෙනවා. උඩින් ඍණයි ඍණයි ධනයි ධනයක. යටින් ධනයි ඍණයි 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 ධනයි ඍණයි ඍණයක. උත්තරේ නම් ධන දෙදී වරින කියන්නේ ඍණයි එක බෙදී මේක එකයි දෙවෙනි ගාන උත්තරේ ඍණ එකයි මොන දෙවෙනි ගානක් හදාගන්න හැදුවේ නැත්තම් දෙවෙනි ගානක් හදාගන්න හැදුවේ නැත්තම්
මොනහරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. දැන් ක්ලාස් එක තුල කියන්න වෙන්නේ මේක මෙහෙම වෙනවා මේක මෙහෙම වෙනවා විතරයි හද. ඒකේ වෙන විදිය කියලා දෙන්න බෑ. වෙන විදිය කියලා දෙන්න විදියක් නැහැ නේද? මේ ක්ලාස් එක කියන්නේ විතර ප්‍රශ්න ටික විතරයි සාකච්ඡා වෙන්නේ. ඒක නිසා මේක මෙහෙම වෙනවා කියලා විතරයි කියන්නේ. ඒතකොට වෙන විදිය කියලා දෙනකොට ලොකු වෙලාවක් යනවා වරද. ඔතන නෝට් එක ඇතුලේ එකෙන් බලන්න කොහොමද වෙලා තියෙන්නේ කියලා. මේ ටික ලියා ගන්න මේ ටික තාවද කරලා හරිද? මේ ටික තාවද කරලා. තාවද කරලා. පෙරේ ලක්ෂණ කියලා ගන්න පුළුවන් සහ බැරි එක. සයින් වලින් සහ ටෑන් වලින් විතරයි පුළුවන් මේ ලක්ෂණ කියලා ගන්න. අනිත් පැත්තට හිතුවොත් එළියේ තියෙන ටිකක් අතුලට ගන්නත් පුළුවන්. පොස්වලදී මුකුත් කරන්න බෑ. එන්න දින කෝණයගේ ධන කෝණයගේ සමානයි. පොස්වල. හරි. ප්‍රධාන තාලි කෝණ ඉනා තුන්වෙනි ගාන හදමු. දැන් ගාන හැදුවේ නැත්නම් තුන්වෙනි ගාන හදන්න දැන්. කියලා දෙපුවත් එක තුන්වෙනි ගාන හදන්න. තුන්වෙනි ගාන හදන්න. වැඩිය ලෑරි තුන්වෙනි ගාන හදන්න හැදුවේ නැත්නම් විනාඩි දෙක තුනක් දෙන්න. තුන්වෙනි ගාන තුන්වෙනි ගාන හරි බල තුන්වෙනි ගාන තුන් තුන්වෙනි ගාන මුලින්ම තියෙන්නේ sin වෙන තීටා හරි sin වෙන තීටා ඒක sin වලින් මෙලම්ම කෙලිට ගන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා sin වෙන තීටා තිබ්බොත් වෙන sin කියලා කියන්න පුළුවන් ඒක කෙලින්ම ඒක තුරු කරගත්තා වෙන sin තීටා ඊට පස්සේ tan 90 දාන තීටා ඒක 90 ඔක්කේ ගුණාකාරය උත්පාදයේ බලන්න උත්පාදයේ 90 ධන තීටා නම් දෙවෙනි උත්පාදය දෙවෙනි එකේ ධන වෙන්නේ sin විතරයි ඒක tan 9
ඊළඟ බලමු හතරවෙනි ගාන. හරි? හතරවෙනි ගාන. හතරවෙනි ගාන. cos pi / theta pi / theta sin 3 pi බෙදීම 2 / theta cos / cos theta ඍණ sin 3 pi බෙදීම 2 ඍණ theta sin 3 pi බෙදීම 2 ඍණ theta හරිද? දැන් අපි සුළු කරලා බිංදුවයි කියලා පෙන්වන්න ඕන. බිංදුවයි කියලා පෙන්වන්න. අර විදිහටම සුළු කරන්න ඉතින්. pi / theta කියන්නේ pi වල ගුණාකාරයක්නේ. pi වල මේ ගුණාකාරය. ඉස්සරහට ඉන්නේ 1. මෙතන මේ ගුණාකාරය. අපිට බලමු මුලත පාදය. මුලත පාදය. අපිට pi කියන්නේ 180 නේ. සම්බන්ධය දන්නවනේ. අංශකෝලිය 180 තමයි radian pi කියන්නේ. ඒකෙන් තමයි ඔක්කොම හදාගන්නේ. අපිට pi කියන්නේ කියන්නේ 180යි ධන theta කියන තව පොඩ්ඩක් යනවා. අපිට මුලත පාදයේ 3 තුන්වෙනි එකේ cos වල ලකුණ ඍණයි. ඈන් විතරයි දාලා වෙන්නේ ඍණ pi i කරා අනුපාතේ මාරු වෙන්නේ නැහැ cos theta තමයි. cos theta තමයි. ඊට පස්සේ sin 3 pi බෙදීම 2. අන්න pi බෙදීම 2 ඔක්ටේ ගුණාකාරයක්. pi බෙදීම 2 3 කියන්නේ ඔක්ටේ. ඔක්ටේ ගුණාකාරයක්. හරිද? pi බෙදීම 2 ඔක්ටේ ගුණාකාරයක්. බලන්න මුලත පාදයේ මොකද්ද කියලා. pi බෙදීම 2 3. 90 3ක් කියන්නේ මෙතනෙ ගෙලින්ම ධන දින කියන තා පොඩ්ඩක් යනවා. ඒතර මුලත පාදයේ මොකද්ද? 4. 4 වෙනි එකේ sin වල ලකුණ ඍණයි. ඍණයි cos විතරයි තමයි. ඒතර pi බෙදීම 2 ඔක්ටේ ගුණාකාරයක් නිසා sin වල මොකද්ද? cos theta එක. sin වල වෙන්නේ cos theta නේ. sin වල වෙන්නේ cos. මෙතන මුස් කරන්න දෙයක් නැහැ. ධන cos එහෙමයි. මෙතන 3 pi බෙදීම 2 ඍණ theta. බලන්න මුලත පාදයේ මොකද්ද කියන්නේ? 3 pi බෙදීම 2. ඒ කියන්නේ 90 3. pi බෙදීම 2 ඒවා 3. pi බෙදීම 2 ඔක්ටේ ගුණාකාර කියන්නේ ඒකයි හරියට. pi බෙදීම 2 ඒවා 3. ඍණ theta කියන්නේ අනිත් පැත්තට පොඩ්ඩක් යනවා. මුලත පාදයේ 3. 3 වෙනි එකේ sin වල ලකුණ tan විතරයි දාලා ඉන්නේ. උතර sin වල ලකුණ මොකද මේ? ඍණ. උතර ඉස්සරහත් ඍණක් තියෙනවා. තව ඍණක් එනවා. උතර pi බෙදීම 2 ඔක්ටේ ගුණාකාරයෙන් කරා sin වල cos. cos theta. එතකොට ඍණ cos theta ඍණ cos theta ධන cos theta ඍණයි ඍණයි ධනයි ධන cos theta සුළු වෙලා ගියාම කිය දෙන්නේ බිංදුවයි. හරි? අඩු වෙලා ගියාම ඉන්නේ බිංදුව. කැපිලා ගියාම ඉන්නේ ඒක හරියට හොඳ මොකද දියා ගන්න. අඩු වෙලා ගියාම එක නෙමෙයි. දැන් මේක මේ කැපිලා ගියාම අඩු වෙනවානේ. අඩු වුණාම ඉන්නේ බිංදුව. දැන් මෙතන sin ට sin කැපෙනවා. එතකොට බිංදුව නෙමෙයි. එතකොට ඒක හරියට. ඒ වගේ වැරදි කරනවා ළමයි. අරින් දවල් වල ගාන හදා ගන්න. කොහොමද හදා ගන්න? හතර වෙනි ගාන. පස්වෙනි ගාන උත්තරය ආවද කාට හරි? පස්වෙනි ගාන බිඳුවයි කියලා ආවද? කොබාන ආවද පස්වෙනි ගාන හදපොය? මෙසේජ් එක දාන පස්වෙනි ගාන හදුවා.
Harga mei kemeri balangina, tapi tenang anu beo te guna kara kemei saha, ari kesia sube indere guna kara kemei dimi, makur harangani dima, loku kona suru karang, loku kona jana anu wode wadi kona, kada kos disi hatar, anu wode wadi kona yak mei ya suru karang nade, kos panas paha, ya anu wode wadi ne, jika ne ya suru karang nade, harga ya suru karang nade, kada kada. Dan api age liana dan metu menemui pohon di kiri kita raya. Oleh pohon apa yang kita raya ini? Bindu tiga, apa di Jepang, kaitan lalu buat. Oleh pohon apa yang kita raya ini? Age, age yang kan ini. Hari sign na sign post, metan tan. Age yang kian rumah, oleh pohon apa yang kita raya? Kita par. Memang age yang kian kan bet. Kita memang hemat tim lain. Ekasih si pohon age itu suruh galakan ke peluang. Ekasih si pohon alian ke peluang, ekasih asuh warina. Jadi terlalu nyata, nono mewah kepilihan nono mewah abis itu dan nyata, anti muteri bahagia itu tiennawan, mewah terlalu kepilihan nono, nama adan pray karena nono mewah di kono ya pun, tidak ini dia, pray karena dia hanya ekasih, jadi bahagia nono berdua, ekasih asuburina panas bahagia, coba si desi hatar dia nono berdua, ekasih asuburana desi hatar nono. Karena panas pahat samaan ekak sahabat siya terbih samaan ekak adala. Tertun siya liyana puluang kohamadar. Tun siya hatarina hatakela. Tun siya liyana puluang ema. Tun siya hatarina hatak. Dan suruh kerana. Pos visi hatara. Pos panas pahat. Pos ekasi asuwa rina panas pahat. Gurta pahat lebaran. Ekasi asuwa gyan mitarna. Rina panas pahat gyan mebat karayam. Gurta pahat ya dekha. Dewi Murtabadi kosol nakun rinai kasih asuh guna karya kisa kosma tamai kos panas pahar. Anu mukadu ini tanah kos panas pahar dari nak kos panas pahar kapal dana pulang hilang di dari tanah kos panas pahar dari nak kos panas pahar kapal dana bulu. Itu pas bagaimana kasih asuh dana misih hantar kasih asuh gian meter na dana misih hantar gian lebat terkata di kaki ano. Tunggu ini Murtabadi kosol nakun rinai. Eka taluan kasih asuh yang kala kos maru ini, kasih asuh guna maru, rina posisi ada. Anu bela, muka dulu ini, rina posisi ada, dana posisi ada, kepilihan, dana posisi ada kepilihan. Ini apa? Tunsiya hatar ini hatar, urutan apa aja mana? Tunsiya hatar, kian sampun mati ya, ini hatar kian anik petar. Jadi hatar ini urutan apa aja? Kos dana ini, dana. Tunsiya hatar kian kasih asuh guna maru, jika ingkar kos main. Ini pada hatan mudah ini, kepilihan yang bindu aja. Dana kosnya kegiatan bahagia, terus terima bahagia, terima bahagia. Aduh, bayarnya tuh suluk diri makanan, bayarnya tuh suluk diri makanan. Kalau kalian dana, hatan lu perlu bangga aja. Dan baby baru lihat ini, mereka dia balang ini juga mungkin binnya. Mulai hari lihat, mulai hari aja. Mulai hari lihat, mulai. Kalau kalian kau, ikat baby orang ribu utama, hilang baby orang itu ni hari aja. Ilang api orang ini dengan cara mereka sangat balang ini kerana, orang hari kerana dengan itu, yang ini api loko kono suluk ini makni, termedia loko naik itu dia no, termedia kono loko, eva poli pelu liyakan, eva liwang pasuk terikat mana, pulua, sah kiri mana ini kerajaan mana ini, kau ini tuh sah kerana no, tar hari yang ini, hari ilang ada, abad ini hati liyakan. Hatta ni kan yang mau type lagi berani, hatta yang mau type lagi berani.
ඊපස්සේ 8 වෙනි ගාවෙන් වෙනකයි එක. දැන් ඔය සෙට් එකෙන් මම කව කරා තියරි කිහිපයක් මාර්ග තියරි කිහිපයක් මම කව කරා වෘතපාද ත්‍රිකෝණමිතික අනුපාත ඊපස්සේ 98 ගුණාකාර 180 වෙනි කියලා මේ ගුණාකාර ඒ වගේ තියරි කිහිපයක් මේ තියරිය කව වෙලා තියෙන්නේ. හරිද ඕන නෝට් එකේ දාගෙන කියාගන්න. දැන් අවසානයේදී මේ තියරි කව කරලා අවසානයේදී අමාරු ප්‍රශ්න මෙහෙම ගැටුම හදද්දී මෙයා බැරි වෙන්නේ කියන්නේ නැහැ. ඒකයි මෙයා මුලින්ම කියන්න දෙන්නේ. දැන් එහෙම එකක් මුලින්ම දුන්නා නම් අමාරු ප්‍රශ්න අත්තරයක්. ඒතර ඔයාලට කියන්න පුළුවන් මෙයා අමතකයි කියන. දැන් කියන්න බෑ හරියට. ඒ නිසා ඒක හොඳට පුළුවන් කරගන්න. හත්වෙනි ප්‍රශ්නේ සෙට් 5 දීම දෙක ඍණාත්මක පාද ධන පසෙක් 5 ඍණාත්මක පාද ධන පසෙක් 5 ධනාත්මක පාද වෙන සෙට් 3යි 5 දීම දෙක ධන දෙක ඍණාත්මක පාද දෙක ධනාත්මක පාද cosec 5 in alpha බලන උත්පාදය cosec 5 in alpha 5 in alpha කියන උත්පාදය දෙක දෙවි උත්පාදයේ cosec 9 sin 9 sin කියන cosec 9 එතකොට 9 5 ඉන්න කියලා මේ ගුණාකාරයක් නිසා ප්ලස් වෙනවා cosec alpha කොට cosec 5 in alpha cosec 5 in alpha උත්පාදය බලන්න 5 ධන alpha කියන්නේ උත්පාදයේ 3. 3 වෙනි එකේ ධන වෙන්නේ tan cosec ඍණ. તો ඍණ 5 ඍණ කියලා මේ ගුණාකාරය අයින් කරා. අනුපාතේ මාරු වෙන්නේ නැහැ ළමයි. 5 ඍණ කියලා මේ ගුණාකාරනේ. ඊට පස්සේ ඍණ sec 3යි 5 කිදීම 2 ධන alpha. බලන්න උත්පාදය. 3යි 5 කිදීම 2 කියන්නේ මෙතන. ධන alpha කියන්නේ තවකට මේ පැත්තට යනවා. 4 වෙනි උත්පාදයේ ධන වෙන්නේ මොකද්ද? 4 වෙනි උත්පාදයේ ධන වෙන්නේ cos. ඉතින් sec කියන්නේ cos ටික නානේ නම් මේක ධනයි. 3යි 5 විදිහ දෙක අයින් වුණා. 5 විදිහ දෙකේ ඔක්කේ ගුණාකාරයක් නිසා sec හැරෙනවා cosec වලට cosec කියලා. අන්න දැන් මොකද වෙන්නේ? ධන cosec කියලා වට ධන වෙන cosec කියලා. ධන cosec කියලා වට වෙන cosec කියලා. ඔක්කොම කැපිලා ගිහිල්ලා අවසානයේ උත්තරේ එනවා බිඳුවයි. උත්තරේ එනවා බිඳුවයි. ඔන්න හත්තරි ගානක් හදුවා. ඔන්න එතනින් මේ ටයිප් එක ඉවරයි. මේ ටයිප් එක ඉවරයි ආරම්භ. එතකොට ඕකේ ඉගෙන ගන්න දේවල් සාරාංශයක් විදියට දාගන්න. සාරාංශයක් විදියට දාගන්න වෙලාවක් දෙන්න. හරි. මුලින්ම ඉගෙන ගත්තා 5 දීම දෙකේ ඔක්කේ ගුණාකාරවලදී මොකද වෙන්නේ? අනුපාත මාරු වෙනවා. 5 ඍණ කියලා මේ ගුණාකාරවලදී අනුපාත මාරු වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට පුළුවන් වෘතපාද ගන්න. වෘතපාදවලදී මොකද වෙන්නේ? පළවෙනි එකේ ඔක්කොම ධනයි. දෙවෙනි එකේ ධනයි සයින් විතරයි තුන්වෙනි එකේ tan විතරයි හතරවෙනි එකේ cos විතරයි හරිද මේ වගේ දින ලකුණක් තිබ්බොත් ඇතුලේ කෝණික sin හා tan වලින් විතරයි එළියට ගන්න පුළුවන් cos වලින් එළියට ගන්න බෑ cos වලින් එළියට ගන්න බෑ හරිද cos වල ඍණ කෝණයගේ ධන කෝණයගේට සමානයි cos වල ඍණ කෝණයගේ ධන කෝණයගේට සමාන වෙනවා ඒක ඔය දේවල් දිහා තමයි ඉගෙන ගන්න මේකේ ඔය මතක තියෙන්න ඕන දැන් ඊළඟට බලමු අටවෙනි ගාන. අටවෙනි ගාන තියෙනවා කොටස් හතරක්. කොටස් හතරක්.
වෙනි ගන්න කොටස් හතරක් තියෙනවා. ඒ ටික හදා ගන්න එක මම hari apa yang terjadi gambar putra ya tak ada ino, ayat kesalahan terlebih dahulu supaya kawalan gelap bukan.
තෙදියක් පළවෙනි එක. දැන් බලන්න අටවෙනි ගාන පළවෙනි එක. අටවෙනි ගානේ පළවෙනි කොටස. sin theta සමානයි 5 බෙදීම 13යි. එතන අපි අහන්නේ මොකද්ද? 5ත් දියදී අවස්ථාවවලදී අනෙක් ත්‍රිකෝණමිතික අනුපාත සොයන්න. අනෙක් ත්‍රිකෝණමිතික අනුපාත සොයන්න. අනෙක් කිව මොකද වෙන්නේ? අනෙක් කොටාව කීයක් තියෙනවද? 5ක් තියෙනවනේ. එතකොට තීට දෙවෙනි වෘතපාදයේ කියලා පැත්තෙන් දෙලා දිනවා. එකක් පස්සේ බලමු. එතකොට sin theta දෙයක් දෙනවා cos theta වයන්න ඕන tan theta වයන්න ඕන. එතන අනෙක් කොම් පහක්ම දිනවා. මම මේ දෙක විතරක් ගන්නම්. එතන මේවා අනිත් පැත්ත ගහුවම අනිත් එක එනවනේ. දැන් cos theta හෙව්වම ඒක අනිත් පැත්ත ගහුවම sec theta එනවා. tan theta හෙව්වම ඒක අනිත් පැත්ත ගහුවම cot theta එනවා. sin theta ගේ උත්තරේ දාන නිසා මේක අනිත් පැත්ත ගහුවම මොකක්ද වෙන්නේ? cosec theta එනවා. cosec theta කියන්නේ 13 බෙදීම 5යි. 13 බෙදීම 5යි. අනිත් පැත්තෙදි අපිට sin theta අනිත් පැත්ත ගහුවම තමයි cosec theta එන්නේ. එක යට sin theta cosec theta. එක යට cos theta. මොකද්ද sec theta? එක යට tan theta cot theta නේ. තර්මා sin cos tan විතරක් ගන්න. ඉතුරු ඒවා හදා ගන්න පුළුවන්. තර් මේක ගන්නම් අර අපිට තිබුණ 10 අතරදී ප්‍රමේය ත්‍රිකෝණය දාගත්තා. theta කෝණය දාගත්තා. තර් sin කියන්නේ අපි දන්නව මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම අරණය. සම්මුඛ පාදේ 5යි, අරණය 13යි. තර් මේක 5යි, මේක 13යි නම් මේක 12යි. පයිතගොරස් ත්‍රිකෝණ මතකයි නේද? නැත්නම් වාද කරලා ගන්න. ඒක දෙන්න අවශ්‍ය නැහැ. එතකොට cos theta එනවා. cos theta කියද මධ්‍ය පාදයේ බෙදීම අරණය 12 බෙදීම 13යි. tan theta සම්මුඛ පාදයේ බෙදීම මධ්‍ය පාදයේ 5 බෙදීම 12යි. දැන් ඕක දාලා තිබ්බනම් වැරදි හරිද? දැන් ඕක හරි ඕ ලෙවල් වලට. ඕක හරි ඕ ලෙවල් වලට. ඒ ලෙවල් වලට ඕක හරි නැහැ. හරිද? උතරින් ඉහාට තව දෙයක් තියෙනවා. උතරින් ඉහාට තව දෙයක් තියෙනවා හරිද? මොකන්ද ඒ? මේක කියනවා තීටා දෙවැනි වෘත පාදයේ කියලා. තීටා දෙවැනි වෘත පාදයේ. ඊට පස්සේ ඕ ලෙවල් වලදී අපිට තියෙන්නේ පළවෙනි වෘත පාදයේ විතරයි. ඒ කියන්නේ සුළු කෝණ විතරයි. දැන් දෙවැනි වෘත පාදයේ sin ගේ උත්තරය නම් ධනයි. ඒක හරි. දෙවැනි එකේ sin ධනයි නේ. හැබැයි cos ගේ උත්තරය අනිවාර්යෙන් ඍණ වෙන්න ඕන. ඒ දෙවැනි වෘත පාදයේ cos ධනයි. tan ගේ උත්තරය ඍණ වෙන්න ඕන. ඒක මතක තියාගන්න මේ ත්‍රිකෝණයෙන් එන්නේ මේ ත්‍රිකෝණයෙන් එන්නේ මොකද්ද? මේ ත්‍රිකෝණයෙන් කොයිල විශාලත්වය විතරයි. ඒ වෘත පාදයේ වල්ලා අපි ඒක දාන දරිනද කියලා හිතා ගන්න ඕන. ඒක දෙවැනි එකේ sin කොහොමද ධනයි දීලා තියෙනවනේ. ඒක දෙවැනි එකේ cos ධනයි. tan ඍණයි. ඒත් අපි වෘත පාදයේ වල්ලා හරියට දා ගන්න ඕනේ අගය ධනද ඍණද කියන එක. හොඳට මතක තියාගන්න ත්‍රිකෝණයෙන් එන්නේ විශාලත්වය විතරයි ඒක. පොඩි පොඩි දේවල් නම් තා වැදගත්. මේක අර විශ්නොත් දානවාදීම මේකයි හරියට. මතක තියාගන්න ත්‍රිකෝණයෙන් එන්නේ විශාලත්වය විතරයි. විශාලත්වය විතරයි ධනද ඍණද කියන එක. විජය ලකුණ වෘත පාදයේ වල දා ගන්න. ඒක පාවිච්චි ගන්න නිසා මම අනිත් දේවල් ලියන්නම්. sec theta කියන්නේ මේකේ අනිත් පැත්ත. ඒක 13 බෙදීම 12යි ඍණ. cot theta කියන්නේ මේකේ අනිත් පැත්ත tan theta ගේ 12 බෙදීම 5යි ඍණ. cosec theta කියන්නේ මේකේ අනිත් පැත්ත 13 බෙදීම 5යි. එයා ධන දී කියන්නේ ඔන්න අනෙක් ටික යවුවා. හරි. ඔන්න පළවෙනි ගාන හරි. ඊපස්සේ බලමු අපි දෙවෙනි ගාන. මම මෙහෙම එක දිගට හදාගෙන යනවා ගන්න ටිකක්. එක දිගට හදාගෙන යනවා. ලොකු ගණන් ගෙවෙන්නේ නැහැ දෙවෙනි හැදලා. ඒක නිසා මම මේක එක දිගට හදනවා. බලන්න ඉන්න. දෙවෙනි ගානේ cos theta සමානයි ඍණ 5 බෙදීම 13යි. තීටා 3 වන වෘත පාදයේ 3 වන වෘත පාදයේ අනෙක් ත්‍රිකෝණමිතික අනුපාත හරිනේ. අනෙක් කියවල එක. එතකොට sin theta tan theta වයන්නවා. එතන බලන්න ත්‍රිකෝණයක් අඟ ගන්න. cos theta කියන්නේ මධ්‍ය පාදයේ බෙදීම හරණය. එතන තමයි ත්‍රිකෝණයේ ඇතුළට ඍණ දාන්න එපා. දැන් මම මෙතන තිබුණානේ ත්‍රිකෝණයෙන් එන්නේ විශාලත්වය විතරයි. ඒක නිසා ත්‍රිකෝණයේ ඇතුළට
මේ ලකුණු දාන්නේ විශාලත්ව විතරයි දාන්නේ. අපි ඍණ ලකුණු ධන ලකුණු දාගන්නේ වෘත්තපාදයේ බලලා. කවදාද කරගන්න එපා. කවදාකවත් ත්‍රිකෝණයේ තුලට ඍණ ලකුණු දාගන්න එපා. හේතුව පාදයක් ඍණ වෙන්න බෑනේ. මේ ලකුණ බලන්නේ වෘත්තපාදයේ කියන හද තියාගන්න. මේක 5යි මේක 13යි යන මේක 12යිනේ. sin theta සමුපාදයේදී කරන්නේ 12 විදිහට 13. tan theta සමුපාදයේ වෙදීම මධ්‍ය පාදයේ 12 විදිහ 5. දැන් බලන්න වෘත්ත පාදයේ තුන්වෙනි වෘත්ත පාදයේ කියලා දීලා තියෙනවා. තුන්වෙනි එකේ ධන වෙන්නේ tan විතරයි. එහෙනම් මෙතන මේක ධනයි. sin ඍණයි. පහ වෙන්නේ. දැන් මේක අනිත් ටික ලිව්වොත් cos theta ලිව්වොත් sin theta ගේ අනිත් පැත්ත 13 වෙදීම 12යි. අට වෙනි ගානේ පස් තියෙනවා 9 10 11 12 13. ඒ ගණන් 4 ගණන් 5ක් තියෙනවා එතන. 9 ඉඳන් 9 වෙනි ගානේ ඉඳන් 13 වෙනි ගානේ දක්වා තියෙන ගණන් 5. හරිද? ඔය පයිතගරස් සර්ව සාම්‍ය. පයිතගරස් සර්ව සාම්‍ය වලින් තියෙන්නේ. හරිද? සර්ව සාම්‍ය වලින් තියෙන්නේ. 14 ඉඳන් 16 දක්වා තියෙන ගණන් 3. තියෙන්නේ A B සූත්‍ර අයිත්‍ය සහ අන්තරය පිළිබඳ සූත්‍ර වලින්. හරි. අටවෙනි ගාන හතර ඉවර නම් මේ 9 ඉඳන් හැදුවේ නැත්නම් දැන් හදාගන්න. නිකන් ඉන්න එපා ඔය ආව. හරිද? නිකන් ඉන්න වෙලාවක් නෑ ළමයි. මුල ඉඳන් වැඩ කරන්න පුළුවන් තරම්. මුල ඉඳන් වැඩ කරනවා පුළුවන් තරම්. අවසානයේදී අමුතු වෙන්න හැෙන්න ඕනේ නෑ. අමුතු වෙන්න වැරෙන්න ඕනේ නෑ. හරිද? මුල ඉඳන් පුළුවන් තරම් ප්‍රමාණවලට ටික් කරගෙන යන්න. අද දවසේ ටික අද කරගෙන ඒ සතිය වැඩි ටික ඉවර කරලා ඊළඟ සතියට යන්න. හරි දෙන වැඩි ටික් කරලා ඊට පස්සේ පාස් පේපර්ස් කරන්න ඕන ටික් කරලා එහෙම ගියොත් සරහට ගමන අවසානයේදී අමුතු වෙන දෙක තුන වෙනකම් පාඩ කරන්න එහෙම අවශ්‍ය නැහැ. හරි දැන් මුලින් නම් හරියට ටික් කරා යන්න. හරියට කරා යන්න. මෙච්චර කාල වැඩ නොකර හිටියනම් දැන් පටන් ගන්න කාලය හරි ඉතහා බෑ. දැන් තමයි කාලය පටන් ගන්න අවසාන කාලය. වැඩ නොකර හිටියලා මේකට පටන් ගන්න පුළුවන් මේ කාලය තුළදී. තව පවුණොත් පටන් ගන්න බෑ. හරිද? පටන් ගන්න බෑ. ඒ නිසා දැන්ම වැඩ කරන්න පටන් ගන්න වැඩ නොකරන ළමයි. වැඩ කරන ළමයි නම් ගොඩක් හොඳයි.
ඉලන් tan theta සමානයි ඍණ 7 බෙදීම 24 tan theta ඒක බලන්න tan theta සමානයි ඍණ 7 බෙදීම 24 ඍණ 7 බෙදීම 24 හරිද Tiga tiga hatara wena wurta padi, hatara wena wurta padi, tiga tiga hatara wena wurta padi, dalam, binata bedi misi hatara, terhoyan wena sai sahab kosu, terudi bedi, rikona yang kena gana, tertan kia de samuka padi bedi ma, patta padi, yang mana, oh, siapa, termeng hatai, mengke misi hatara ikan, kia de ne, misi padi. Aturannya ke dalam ini positif aja, sin rina. Mana lawan dalam? Itu realnya buat cosek theta. Misalnya apa di mana atau maru inaone rina. Sek theta itu buat maru ina. Misalnya apa di mana misi hatar aja. Dalam itu mana? Part theta itu buat part theta. Mereka maru ina. Misalnya hatar apa di mana hatai rina. Misalnya apa di mana hatai rina. Karena tunggu ini gak nanti, bilang kamu nggak terjadi itu, main ke harni itu, nggak terjadi, kosek theta, samaanai, bila dah terjadi dima matai, bila dah terjadi dima matai. Tiga tiga tunggal itu tuh pade, tunggal itu tuh pade. Tapi kono yang kena gak nih? Tapi kosek kian lupa tuh, kosek kian nih. Sain kian kamu dana nih, sain kian nih. Samu tuh pade jadi mau karne. Tapi kosek kian nih, sain kian nih petrisa. Kosek kian lupa tuh, karne jadi mana samu tuh pade itu. Tapi dahat kian nih, tapi mau karne. Samu tuh pade atai. Arme bedi mana samu ke pade bedi, dahat bedi mana? Terus ini kok apa agama orang? Terus warga kalla utara yang kaya lama di depan. Kita utara ini deh nih, orang ini kan badda pade utara ini deh nih, di mana? Badda pade utara ini deh orang, kiri kan? Badda pade utara ini deh nih, mereka dahat ini katanya kiri dahwe. Pahlawan itu. Kamu ke pade bedi empat ke pade, ada bedi pahala. Terbalik empat ke pade tuna, tunggu ini ke dana ini tan terai, tan dana ini, nah kos pinai. Itu real yang berdua, kos ekli yang ini, sekti dari yang berdua. Pegang ini pakai warna, dah atau bedi mana pahala wai, pinai. Korti dari yang berdua, pahala bedi mana atai, dana. Karena itu rupa pasti kan berdua. Dan nama ini kan kita kata ini kan, nama ini kan kita dah tunggu ini kan kita kuat ini, fighter kita sekarang sama, hari terakhir fighter kita sekarang sama ini dah ada di, dia nama, ini kan suluk ini kipya, ini suluk ini kipya atau nanti apa ya, nama ini kan kita kata ini kan, nama ini kita kata ini kan, nama ini kita kata ini kan, pergi nanti kita kata nama ini kita kata ini kan.
Para namega namet pa namega di ini ekalan kostika pedima ekalina kostika samanai kostika dana kostika bawa hari pampet karena hadir mau api pampet karena hadir mau baru mulai di ini pampet ini Barang mulia, dagang terjadi. Barang mulia, air terkali lesi. Kompet terkamu. Ika dana, kostika, bedima, ikarina kostika. Ada. Tapi dana tadi, mantiwa payah kita sekarang sama ini dana tadi suruh kiri kita tino dan negatif. Dan mereka dana hal ini suruh kiri. Memangnya barang mulia dana kau, barang mulia nanti minum lah kan, barang mulia nanti minum. Wargamula nanti kerana kerjaan kemain, ada. Pertimbangan yang guna diri kita kerjaan tiada. Pertimbangan, ada. Pertimbangan yang guna diri. Bagi kita ada sima parami, apabila terhadap sima parang itu, ada. Ewai pertimbangan yang guna diri kita perlu tiada. Jadi pertimbangan yang guna diri kita ini kita ada. Pertimbangan yang kami minum minum dia, udah balangin. Yang baru kita antara ini kita nak ni,
වර්ග දෙකක අන්තරය කියන එක දන්නවා. කියන්නේ A වර්ග ඍණ B වර්ග. A වර්ග ඍණ B වර්ග. තිබ්බොත් මේක ලියන්න පුළුවන් අපිට. A ඍණ B A ධන B. දැන් වර්ග දෙකක අන්තරය කියන එක AB වලින්ම තියෙන්නේ නැහැ. දැන් ගානද කියන පුළුවන් මෙහෙම. මේක තියෙන පුළුවන්. ඊටාන මේ විදියට A ධන 1 වර්ගය ඍණ 2 වර්ගය. මේකත් වර්ග දෙකක අන්තරයක් තමයි. ඒ දාන එකේ වර්ගය ඉන්න දෙකේ වර්ගය මේ පද දෙකේ වර්ගය දැන් හිතන්න එපා මේ AB ව දිනන එක ගණන් වලදී දැන් මේක සුළු කරාම මොකක්ද වෙන්නේ ඒ දාන එක ඍණ දෙක ඒ දාන එක ධන දෙක කොහොම වෙන්නේ හරිද දැන් ඒක වැඩක් නෑ ඔය එතන හදා ගන්න ඕනේ මේක ප්‍රතිපදයේ ගුණ කිරීම කියන එක දැන් ප්‍රතිපදයේ ගුණ කිරීම කියන්නේ වර්ග දෙකක අන්තරය හදා ගන්න එක දැන් හිතන්න A ඍණ B කියලා පදයක් තියෙනවා A ඍණ B කියලා පදයක් තියෙනවා. එතකොට මෙයාගේ මේ පදයේ වර්ග දෙකක අන්තරය හදන්න නම් මොකද්ද මදි? මෙයා ගුණ කරා නම් හරියට A ධන B ගේ. A ධන B ගේ ගුණ කරා නම් හරියට. එතකොට A ඍණ B ගේ ප්‍රතිපදයේ වෙන්නේ මෙන්න මේක. මේක තමයි ප්‍රතිපදයේ වෙන්නේ. ඒ කියන්නේ වර්ග දෙකක අන්තරය හදන්න මදි මොකද්ද? A ඍණ B තියෙනකොට එයා A ධන B ගේ ගුණ කරා නම් වර්ග දෙක අතරේ හදන්න පුළුවන්. ඒ ඍණ B ගේ ප්‍රතිපදය A ධන B. ඊට පස්සේ A ධන B තනියම ගියොත් A ධන B තිබ්බොත් අපි ගුණ කරන්න ඕන මොකින්ද? A ඍණ B ගේ. එතකොට A ධන B ගේ ප්‍රතිපදය මොකද්ද? A ධන B ගේ ප්‍රතිපදය A ඍණ B. එතකොට ප්‍රතිපදය කියන්නේ වර්ග දෙකක අතරේ හදන්න අවශ්‍ය දෙයක්. වර්ග දෙක අතරේ හදන්න. එතකොට ප්‍රතිපදයේ ගුණ කිරීම කියලා කරන්න ඕන මොනවද? අතර මොකක්ද වෙලා තියෙන්නේ ඍණ තියනවා නම් ධනයෙන් ගුණ කරන්න ඕන ධන තියනවා නම් ඍණයෙන් ගුණ කරන්න ඕන දැන් මෙන්න මේ වගේ ගානකදී ප්‍රතිපදයේ ගුණ කරාම ගාන හදන්න පුළුවන් බලන්න ප්‍රතිපදයේ ගුණ කරාම ගාන හදන්න පුළුවන් ඉතල බලන්න ඒක ඍණ cos theta ඔයලෙන් ගුණ කරනකොට අපි ගුණ කරන්නේ 8 කේ ප්‍රතිපදයේ 2 කේ නෙමෙයි ඒක ඍණ cos theta ප්‍රතිපදය මොකද්ද මැද ඍණ තියනවා නම් අපි සාමාන්‍යයෙන් ගුණ කරන්නේ යටපදයේ ප්‍රතිපදයෙන් හරිද යටපදයේ ප්‍රතිපදයෙන් තමයි ගුණ කරන්නේ දැන් උඩපදයේ ප්‍රතිපදය සරගාන තිබ්බා උඩේකේ සාමාන්‍යයෙන් අපි හිතුව ගන්නෑ සාන සුළු වෙනවා යටේකේ ප්‍රතිපදය තමයි ගුණ කරන්නේ උඩින් යනවා එකදාන cos theta එක මොකද්ද වර්ගය යටින් යනවා එතකොට වර්ග දෙක අතරේ දාගන්න ප්‍රතිපදය ගුණ කරේ එතකොට පළවෙනි පදයේ වර්ගය දෙක දෙවෙනි පදයේ වර්ගය පළවෙනි පදයේ 1 1 වර්ගය ඊළඟ දෙවෙනි පදයේ cos theta cos වර්ග theta වර්ගමූල අනුමුදේනේ උඩ පදේ වර්ගයක් තියෙනවා ඒක වර්ගමූල කැපිලා යනවා උඩට නම් උඩ වෙනවා 1 cos theta වර්ගමූල ගන්න පුළුවන් නේ වර්ගයට වර්ගමූල මොකද කැපිලා යනවා යට වර්ගමූලේ තාමත් ඉතිරි දැන් වර්ගමූලේ නැති කරන්න තමයි අපි මේ වැඩේ කරේ වර්ගමූලේ නැති කරන්න අපි මේ වැඩේ කරේ නම් මොකද ආදී තාම වර්ගමූලේ උඩ විතරයි අයින් උනේ යට අයින් උන්නේ නැහැ ප්‍රශ්නයනේ තර sin වර්ග theta ධන cos වර්ග theta පයිතගර සරල සාමය තුන සමානයි 1. එතන මේක භාවිත කරන්න පුළුවන් දෙයක්. මොකද්ද? sin වර්ග theta සමානයි 1 ඍණ cos වර්ග theta. sin වර්ග theta සමානයි 1 ඍණ cos වර්ග theta. අර එකේ වර්ගය කියන්නේ එකයි නමයි. 1 ඍණ cos වර්ග theta වලට දා ගන්න පුළුවන් sin වර්ග theta. දැන් පුළුවන් අපිට වර්ගමූලයේ වර්ගය කැපිලා යනවා වර්ගමූල ලකුණ අයින් වෙනවා 1 ධන cos theta වෙදීම sin theta දැන් උත්තරේ ගන්න කරන්න ඕන උත්තරේ දිහා බලන මේ පද දෙකක් තියෙනවා එහෙනම් sin theta ගෙන් බෙදන්න මේ පද දෙක වෙන වෙනම 1 වෙදීම sin theta ධන cos theta වෙදීම sin theta cos theta වෙදීම sin theta 1 යන් sin ගැන අපි දන්නවා cos theta cos වෙදීම sin කියන්නේ මොකද්ද ඔක තමයි උත්තරේ. දැන් හොඳට මතක තියාගන්න මේ වගේ වර්ගමූල ගානක් තිබ්බොත්
මේ මේක මතක තියාගන්න කියන්නේ හිතේ තියාගන්න හරිද කියන්නේ මේ චිත්‍රයක් වගේ මතක තියාගන්න මේවා හරිද මේ වගේ ගානක් ආවොත් මෙහෙම හදන්න ඕනේ කියන එක ඔළුව ඇතුලේ තියෙනවා වර්ගමූලයක් එක්ක මේ වගේ කොටසක් ආවොත් ප්‍රතිපත්තියෙන් ගුණ කරලා තමයි හැදුවේ කියන එක මේ ගාන හැදුවා කියන එක ඔළුව ආර චිත්‍රයක් වගේ නැවිලා තියෙනවා එතකොට පුළුවන් අපිට මේ වගේ ගානක් දැක්කොත් ආපෝපාර ප්‍රතිපදයෙන් ගුණ කරලා හදන්න හරිද ඔක තමයි පළවෙනි සුළු කිරීම ඔය පයිතගරස් සරසාමය වල පළවෙනි සුළු කිරීම ප්‍රතිපදයෙන් ගුණ කිරීම කියන එක ප්‍රගුණ කරන්න ගොඩක් වෙලාවට යටපදයේ ප්‍රතිපදය ගුණ කරන්නේ යටපදයේ ප්‍රතිපදයෙන් හරිද පයිතගරස් සරසාමය තුනෙන් එකක් මේ ඒ වගේ කියන ටික දන්නවනේ ඉතින් ගණන් හදලා ඉතින් තමයි තේරෙන්නේ නැති ඒක තමයි ගාන විතරක් කියලා දුන්නේ මේ ටික දන්නවනේ කොහොමද හරි ඔය ගාන හදාගන්න ඔය ගාන හදාගන්න ඊළඟ 10 වෙනි ගාන බලමු මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න දැන් අහන්න හරිද දහවෙනි ගාන දන්න. ওই ගාන මොකක් කර ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න.
Suruh kalian, mereka tahu suruh gini makan, mereka tidak diawasi.
Thank you.
ඊළඟට 10 11 වෙනි ප්‍රශ්නය 11 11 වෙනි ප්‍රශ්නය sin θ ගන්න cos θ sin θ ගන්න cos θ ගේ වර්ගය ධන cos θ ගන්න sec θ ගේ වර්ගය සමානයි tan වර්ග θ ධන එනවා දින උත්තර හරිද tan වර්ග θ ධන Palung pati warga, pati di kulit ini punya, tiada pati warga. Para karena, edan di bagi dan nanti ini, palung pati warga. Tarik, ini pasti pati guna dalam diri guna karena, dekai, sain data, kosek data, tiada pati warga, kosek warga data, aneka yang lahai, ini pasti alih tiga, palung pati warga, kos warga data. Dewan pada yang warga, sekpar ke tiga, pada guna kala jadi guna kala mana, tanah dekai kos tiga, sek tiga, ada, sain warga tiga, langkah mana kos warga tiga karena, itu ya, ini nanti kita tuh dekai nih, kita geli yang perlu, dan malah mana misalnya dua kos sek tiga dia ini, ekia sain, terbaru kita kos sek tiga dia ini ekia ada sain geli yang perlu. Terus cos theta kira-kira, ekya ada sin kira dua, sin dan sin juga ini, tapi lagi ini utaranya apa dekai kira, kita yang mana, dekai sin theta cos theta, terus cos theta dia apa keluar, ekya ada sin theta, terus tapi lagi ha sin theta juga ini, jadi apa kita dekai kira utaranya apa keluar, cos kuadrat theta, hari kosek warga theta, mang kosek warga theta langkah dekatta, ilang ada sek warga theta, metode temai kos theta sek theta, sek theta gian apa? Sek theta gian ini ekya ada kos theta, ekya ada kos theta, hari terus ekya ada kos theta, kos theta beli ya utara dekai, terus sin warga theta dan kos warga theta ekai. Kita dekai, kita dekai, hataran. Terus utre di hadalam beno tan warga saha kot warga diinne. Terus ilang sutra deka awasena apita. Ilang sutra deka. Ilang sutra deka awasena. Mokadda? Paithagara sara sahana wala devani saha thunawenni sutra. Ekadana tan warga samanai sec warga. Ekadana kot warga samanai cosec warga. Kosek warga, pilih dari mana dia kan, kalau dia ke sama ini, nanti cerai.
Ilang dolaha, dolaha, dolo serigana hondelana, hadona kaurani hondai, adon kaurani hondai, dolo serigana hadona kaurani, dolo serigana hadona mesejeta, kan hadona kaurani, dolo serigana hadona hadona hondai, koswarga faibedi mata, tana, koswarga tunai faibedi mata, tana, koswarga pahai faibedi mata.
pahai pahai dari mata sama anu na, dua kali dulu. Rina sin pahai dari mata. Rina sin pahai dari mata. Rina sin pahai dari mata sama anu. Dan warga warga dari sana di lapangan ngejelas ya ma. Terus pahai pahai dari mata gian ne. Mereka na terwarga dari ham di petama. Terus warga pahai pahai dari mata. Rina warga dana ini. Sin warga pahai dari mata. Cos warga pahai pahai dari mata gian ne. Sin warga pahai dari mata. Terus dan kemudian ini. Cos warga dan sin warga. Kalau dengan samaan. Medina utara ini ada ini. Medina utara kaya kira ini. Enam medina mea samaan kalau kita lihat medina mea ada. Sin ini lebih dia ada. Pede kali. Kalau mereka. Ekstra nambah. Terus cos atai pahai dari mata atar. Anlian pula mengemana. Terus atarai pahai itu kok mal lian mana? Betul atarai pahai yang mana? Kau dah pahai dari mana? Dekah dari mana? Pahai dari mana? Dekah dari mana? Terus pahai dari mana? Dekah dari mana? Tapi cos sin mana? Ina mengemana agam pula. Atarai pahai dana, tunai pahai. Apa itu orang kata mana itu? Atai pahai kian ni, atarai pahai dana, tunai pahai. Terus tunai pahai thade nama, pede hari. Atarai pahai dari mata dana. Tunai pay beri mana atar. Atarai pay beri bot atai. Pay beri mana dekai. Dana tunai pay beri mana atar. Barang itu berapa aja. Berapa aja pay beri mana dekka. Dana tunai pay beri mana kian ni. Dekka. Masalah kami ini. Pay beri mana kita waktu guna cara ni sah sign tunai pay beri mana atar. Pas atarai pay beri mana kian ni. Sin orang ingat tu, rina, rina, sin tu naik pay beri mata. Kita katakan barangan kerana, cos warga atau pay beri mata, rina warga dah naik, sin warga tu naik pay beri mata. Anu utarai nama, cos warga atau pay beri mata, kita ambil sin warga tu naik pay beri mata. Kita cos warga dan sin warga, kondisi kesamaan aja. Ede na utare ekai, utare ekai ekai dekai. Ekan itu utar ada nona vidya, lacing ada nona buluan. Nektang amar ke garan ika kan. Tole ilatang garan buluan, mana making kira itu ut ada garan buluan garan lacing. Harus, karena ada garan buluan, apa ada garan? Wah dah agak, pahai pahai beri mana dekat, dekat pos warga mana tiga ni sah, pos warga mana tiga ni sah, sin warga kata agak tu utara ikai kereta an keluar, ikat sama ni tuai, terus suluk kiri mana kerana nona, suluk kiri mana, terus loko dek ni mana suluk kara, terus yang kat atas tiga ni sah, pahai beri mana dekat kata agak tu mana, pahai beri mana dekat waktu guna kerana tu mana ni, anu pati maru ni nama, yang kat atas tiga ni sah, udah heboh nana matarai pahai ni dia dek. Atarai pay ikka kone yang kena dia kan, pahai pay kira kena. Kalau pay beri mana dekat, mana pay beri mana? Suka lagi mana dulu? Buka dagar ni, buka dagar. Tuh dah dah tu mungkin kan, aku kau main lagi kan? Dah tu mungkin kan, aku mesti ni sign lagi. Tuh dekat kosolna harokan, aku mesti ni sign lagi. Eka kosolna harokan di, ada kosolna harokan di lagi. Naya kat kelir nama angin kan. Tapi dah tu mungkin kan di ni mili dia. Oi utara itu nama itu di dekai dia lah. Oi di dia mana nama ini? Sin warga, pay beri mata, sin warga, tunai pay beri mana atar, sin warga, pahai pay beri mana atar, sin warga. Atai pay beri mana atar, atai pay beri mana. Aye, terus mevidi ada pun suruh kerana sin pahai pay beri mana. Lianna atarai pay dana pay kira pahai pay. Atai beri orang pay beri mana dekat dana pay beri mana kira. Murtad bade bala, maru kerana sin posen ha. Kesi terima kak kari. Kesi atai pay beri mana mevidi ada pun suruh kerana. Dahulu mang adanya yang mana mevidi mana itu. Aye.
13 වෙනි ගාන දක්වා දැන් හරි 13 වෙනි ගාන දක්වා හරි හරිද බදක්වා හදාගන්න ඉක්මනට බදක්වා හදාගන්න Hari pasti di mana? Ah, gini ya. Hari pasti di mana? Ah, gini ya.